අදදිනදී ඉතාමත් වැදගත් ජාත්‍යන්තර මාදිනමේ දෙනයක් නිගුත් වනා. එමන තම් ජාත්‍යන්ත්‍ර මාධ්‍යතනය කිහිපයක් තමන්ගේ ප්‍රෝ්වල වාර්තා කරා ඉතාමත් වැදගත් කාරණය එක උබෙත් මගේ ජීවිතයට රිජුවම බලපාන කාරණයක් මේ නිශ්චිත මොහොතුවනිට ඇමරිකන්ක්සත් ජනපාදය පරීක්ෂණ කරනන තම අපරාධ සම්බන්ධෙන් පරීක්ෂණ කරන FBI එක රාජපක්ෂ පවලේ වත්කම් සම්බන්ධයෙන් කොයන්නට පටන් අරන්තියනවා. උබදන්නවා අපේ රටේන මොක්ර ප්‍රශ්නයක් කාවට පාසේ පොලිසියට රුපියල් පනසියත් දීලත් වැඩේ ශේ් කරගන්නට පුළුව. හැබැයිඇමෙරිකා වගේ රටවල්වල වංචා දූෂණ අක්‍රමකි තාසිද්ධ වෙනවා. හැබැයි තමන්ගේ රටේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධෙන් ඒ විජට කොලේ වහල ගන්න හැකියාවක් නෑ. ත්‍රරජපක් පවුලට විරුද්ධෝ මේකට පරීක්ෂණනාරම්භ කරලා තියෙන්නේ මනි ලොන්ද්‍රින් සම්බන්ධින්. එමනැත් තම් කලු මුදල් සුදුකිරීම සම්බන්ධින්. බදන්නවා ලෝකේ විධ ආකාරය හොරකම් මැරකන් තක්කඩිකැන් කරලා උපේන මුදල්වලට අපි සාමා්‍යින් කියැනෙ කලු මුදල්. නැත්තං උපයපු ආකාරය හෙළි කළ නොහැකි මුදල් කියලා. මෙන්න මේ මුදල් සමහර පුද්ගලයෝ මේ වෙනත් තරටවල්වලට ගෙනල්ලා විධ දේවල් වල ආයෝජනය කරලා ඒවා පිරසුදු මුදල් බවට පත්කරගන්නවා. මේක හැබැයි ජාතයන්ත්‍ර නීතිය වගේ බොහෝ රටල් වල දේශය නීතියෙනුත් වරදාට. සඳහා දඩුවම් ලැබ ුතු වරදක් විටියයට තමයි බෞතරයක් කටවල් සිිස්්ට සම්පාන්න රටවල් කටයුතු කරන්න. පහුගේ දවස්සල මේ වගේ වරදක් සම්බන්ධයෙන් තමයි ජාල්යට දඩුවම් කරරි. ඒවන්න තම් රාජපක්සගේ බෑනට දඩුවමැකරරි. වට මතක ඇති පහුගේ දවස්සුල එලෙවුණා ඇමෙරික එක්සත් ජනපදේදි අපේ රටේ තානපති කාරල්ලෙ ටවශ්‍ය කලන ගොඩනැගල්ලක් මලදී ගනීම සම්බන්ධයේදදි ජාලිය බොහොම පැහැදිලිව මූලිය වං චාක් කර. එකක පහුගේ කාලේ අමරිකා එක්සත් ජනපදය පරීක්ෂණ කර අවසානයේදී අධිකරනේ නඩු පැවරුවවා. අධිකරනයට ගියාට පස්සේ ජාලිය කිසිම හේතුවක්කුඩ. එමන තම් මේ මරාග බෑන කිසම හේතුවක් කුඩ. අධිකරනේදී විච්්‍යවාාචකයක් ඉදිරිපත්කරේෙන් නෑ. එමන තම් නිදහසත කරුණු ඉදිරිපත්කරේෙන් නෑ. උ ප්‍රසිද්ධියම වානද පිල්ලිගත්තා. මේ නිශ්චිත මොතේ අදාල පුද්ගලයාට දඩුවම් නිය ක්‍රීම්ට නියමිතවතිබෙනවා. ට ලැබිය අවුමධනවුම අවුරුදු පක්ෂහ මුල්ලෙ දැඩයක් කියනක තමයි එහි නීජ ශේත්‍රයේ බොහුතරයක් දෙනාත් පෙන්න්නා දෙන්නේ. ඊළඟට අලුතෙම පැමණිල්ලි දිරිපාත්වෙලාස් තියෙන්නේ පුෂ්පිකා රාජ පාක්ෂටත් අයෝ මා රාජ පත්සටත්. එක එල්ල කියන්නේ මේ වර්තමාන ජනාධිපලතුමාගේ අඹුවටයි හිටපු මුදල් ඇමිතිතුමාගේ අඹුවටයි විරුද්ධව මිත්‍රවන්නේ අපේරට ඉන්න දේශප්‍රයමි මීහරක් එදා කාලයකට උඩදී. අපේ රටට මැලේසිාව ඉදල ආපු මිනිීමරු හේවායුටිකත්නැත්තං මේ කුලි හේවායටිකත්තමයි මේ අපේ රටේ සුජාත භාවෙන් යුක්ත නතං අලු සිංහලයයි කියලා බලියයට පත් කරගත්ති අපේ රාජපක්ෂ පහුලේ බහුතර කෙවුන් ලකාගහගෙන ඉන්න ඇමෙරිකාාවේ එම නැත්තම් මුන්ට පුරවැසි භාාවේතියනෙ ඇමෙරික්කාාවේ අපේ රටේ දේශප ප්‍රේමිං ඔත්තල් වෙච්ච මහරක්තිිකත් ඇමරිකන් පුරවැශයෙක් ජනාධිපති කරගත්ත ල හත් යෙනමයි කියලා අඩුමගානේ කූම්ඹි පුකක් පන් ොයක් නැතියෙක් මේරට ගෙනල්ලා මුදල් ඇමැති කරගත්තා. එක අදවන්දිය ගෙවනවා. කොහොම එතත් මුම් හොද්ද බර කරගත්තුවා ආකාරය තමයි FBI එකට මේ වෙනකොට ලංකාවේ එක්තරා සංවිධානයක් පැමණිලි කරලා තියෙ. ඕන් මෙහිදී බොහොම පැහැදිලිව පුෂ්පිකා රාජ පක්ස ඒල කියන්නේ ඔය ටෙම්ප්‍රසන්ගේ අඹුව මලදීගෙන තියෙන. විලා හත රක් සම්බද්ධීන්න තන් අධි සුපෝගබෝගී මන්දිර හතරක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපාත් කරලා තිබෙනවා. මේ එක් අධු සුපෝගභෝගිී මන්දිරයක වටිනාකම අමරිකන්ඩොර් මිියන හතරයි දෙසම පහක් කැටියට ඕවුන් දක් පලාා තිබෙනවා. එවගේම අයෝමාරාජ පක්ෂ මැතිනිය අර හුණෙක් වගේ ඉන්න අම්මන්ඩි මේ වෙන කොට විලා දෙකක් එමනතම් අධු සුපෝගබෝගී නිවාස දෙකක් අත්පත් කර ගෙන තියෙනවා. මේ එකක වටිනාකම මිලියෙන් දාහතය දෙසම පාක් හැටියට තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. මන තම් ඩොලර් මිියන දාහතය දෙසම පහක එක නිමසක් වටිනාකම සත්හක්ෂේරු කරලා තියෙනවා.ඒවගේ නිවාස දෙකක් මෑ සතුව තිය වවා. තරක්න මි වරනි අදැ බ දකින ඇති රජපක්ෂ පවුලේ ඉන්න හොර පෙරක දවරුවවා පාර්ලිමින්ටරි කතාවක් කරමින් කියලා තියනවා තමන්ට වරුද්ධ බොර ෝදනා ඉදිරිපත් කරනවා පුළුවන්නම් ඔප්පු කරපල්ලයි කියන කාරණින්. හැබැයි මේමකොටත් FBAක ඉදිරිපත් කල තියන පැමිණිල්ලේ පුෂ්පිකා රාජ පක්ස මිලදී අරගෙන තියන අද සුපෝගබෝගයේ නිමස්වල මූල්්‍ය වටිනාකම සහ ලිපින ඒ පැමිණිල්ල සඳහන් කරලා තිබෙනවා. ඒවගේම? යෝම රාජ පක්සකගත් මිලදීගත්තු නිවාස සවල ලිපින ඒ සඳහන් වෙලා තිබෙනවා. ඒවගේම වෙනවෙනම ඒ දේපළවල වටිනාකම තක්සේරු කරලා දක්පලත්තිබෙනවා. මිත්තෝරණී ඒ විතරක් නෙමෙයි. පොහොම පැහැදිලිුවේ පැමිණල්ලි වැදගත් කරුණක් දක් වෙනුවන්. අපේ රටේ ඉන මීහරක් විශේෂම මිනිීමරු මහින්ද රාජ පක්ස සැලකිවේ දෙඒ හැටියට එමන්න අත්තං අපේ රටේ බෞතරයක් දෙනා කල්පනා කරනවා රාජපක්ස කියල කියැන අනිත්‍යවන් වගේ නේ හරිශෝ කියල. හයි රාජපක්ෂ තමයි මේගේම දෙන්න අවශ්‍ය කරන අයිතික වපසරිය හැදුවයි. දෙදස් පහට පෙර තම් මිනිීමරු මරා බලට එන්නට පෙර රාජපක්ෂ පවුල එවුගේ ඇමරිකාවේ එක නො අපරටේ මොල හතක්තියනයි කියලා බලය ගෙනපපු උදල් ලැමිදුතුර කූම්ිපුගක්තරගවා පොලයක් නැති ඕල්ෙල්වත් පස් නැති හුදෙක් අර කොඹ ආනන්ද විද්‍යා ලිගෙනගත්තයි කියනෙක විතර සුසුකම කරගත්තු ම අරකා. ඒ වෙනකොට ඇමරිකාව කරලා තියෙන්නේ පැටරල් සේක් පැට්‍රල් ගාහනික සාමාන්‍යෙන් ඒරටේ ත්‍රැකියාව තෝරවලි අනුව උන් ඩක්ව ලතියෙන්නේ එක කලරිකල් යොබ් එකක් නැතන් ක්ලාාක් යොබ් එකක් හැටියට ඒවගේම ඔය අපේ රටේ මේමනකොට මුරු රට බාරාදීල තියන වැඩකරෙන මහා විරුවයි කියල බල බාරට බාරදීලා මේ වනකොට මුරු රටම කෙලවගෙන ඉන්න ගෝටාබේටත් රට ඇතිබිලතියෙන්නේ ඒවගේම කලලාක් ෝබ් එකක් නැතන් ලිපිකරු ජබ් එක. කොට එම පැමි ලිම් හලාතියන ප්‍රශ්නය තමයි, කොහොමද මේ පුද්ජලු දෙදස් පහමෙනකොට මේ මගේ jobබ देखකා කරකර ඉඳලා තමන්ගේ ලොකු අයිය ජනාධිපතුුණු වහම මෙතරම් වටිනා දේපල ප්‍රමාණයක් අපපත් කර ගත්ත කියන කාරණී. යිියයෙන් ඉල්ල තියෙන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න මොකද ඔඋුන් චෝදනාව එල්ල කරලා තිබෙනවා මේ මුදල් කළු මුදල් එමන්න තම් ලංකාව මිනිස්සුන්ගේ හොරකන් කරල අරගෙන ඇවිල්ලා තමයි ඇමරිකාවේ ආයෝජනය කරලා තියෙන්ෙ කියෙන කාරණි. මිටටෝර්ණී ඊටත් එහාගේ කතාව තමයි, මේ හොරවැඩේ කරන්න අවශ්‍ය කරන ප්‍රධාන වැඩේ සවිධානය කරලා තිබනින් මහින්දරාජ පාක්ස දෙදහස් පහට පෙරනම්. මේරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ජනාධිපතිවරත් තමන්ගේ වත්කම් සියල්න්න මෙලිකිරීම බැඳිල තිබුණ. එමන තම් දේශේසා විදේශ සියලුම වත්කම් එලි කරන්න බැඳිල තිබුණ. එක ජාධිපති පාර්මන්ට නිලද මන්ත්‍රීවරු විත රක්නෙමයි රට විදයක මටම සියලුම්දන එලි කරන්න බැඳිලත් තිබුණා හැබයි දෙදස් හතේකට විශේෂ සංසෝධනයක් ගෙනාවා. ගෙනල්ලලා මිනිියමරු මරා කියපු කාරර්ණය තමයි. දේශය වත්කම් විතර එලි කරන්නට ඕනේ. විදේශය වත්කම් එලි කරන්න අභශ්‍ය නැහැයි කියන කාරණි. ඒයන්න පිටරටවල්වල සල්ලි හගන්න පුළුවන් ඒවත්කම් එලි කරන්න ඕනෙ නෑ කියන කාරණි. ඒහින්ද ඔය රාජ පක්ස කොල්ලක් කිරපු කතතාාව ඇත්ත. උන් ලංකාව ඇතුළ සල්ි හගල නෑ හංගල තියෙන්නේ පිටරටවල්වල. හැබැයි ලංකාවේ පවතන නීතියනුව පිටරටවල්වල හංගල තියෙන සල්ලි නැත්තම් වත්කම් එලි කරන්න මේ හරක් එකක්වත් බැදිිලන්න නෑ. ම අතින් කන්න දීල හරක් බලල තමයි අපිත් තියෙන්නේ. රාජපක්ෂ පවුලට උපරිමින්ම සපදීල තමයි අපිත් තියෙන්නේ. මේ වෙන පොටත් පුෂ්පිකාල විශේෂම පු් පුෂ්පිකා රාජපක්ෂ වගේම අයෝම රාජපක්සල කරල තින හොරකම් සම්බන්ධින් FB එක පරීච්චණ ආරම්භ කරලාත් තිබෙනවා. ඒ තරක් නෙමෙයි මේ නිශ්චත මොතේ බ දන්නවා ලෝක අපේරට ජාතියන්තල මූල්ල අරමුදුලට ගිහිල්ලා මේ වෙනකොට නයඉල්ල තියෙනවා. මේ වනකට බුන්නත්වෙලා තිය නැත්තම්මේ නන්නත්තාර්වලාතින අපේරට ආර්ථකය ගොඩගන්න. හබදැයි ඔබදකින්නට ඇති මේේ මහොතේ දේශ ජාති්‍යන්තර වශයෙන් අපේරට ඉන්න උගත් පාලමන්තව පාලිමෙන්තු මන්ත්‍රීවරු ඉල්ලීමක් කරලලා තිබෙනවා. නි ර්ම ලංකාවට මේ ොහොතු උදව් කළ යේතුයි. හැබැයි මේදෙන ආධාර නැවතවතාවක් රාජ පක්ෂ පවුලෙවුන්ගේ පොකට්ටකට යන්න ඉට දෙන්න. එපයි කියන කාරණි. මේකාත්තිශයම වැදගත්. මොකද. පහුගේ කාලය තුළ මේ රට සංවර්ධනය කරන්න කෙළ ගෙනාපු ඩොර් මිලියනයක් ගත්තාම ඒ ඩොලර් වලින් ඩොර් ලක්ෂක් පත් රට ඇතුළ වේඩන් කරේ එන්න මුන්කරේ බහුතරයක් දෙවල් තමන්ගේ පොකට්ටෙක දාගත්යක. නිසාත් තමයි කූඹිපුපක් තරම්ගවත් මොලක් නැති. මොල හතත් තියනවායගේ මුදල් ඇමතියට පහුගේ කාලි මේේ රටේ මිනිස්සු ටේම් ප්‍රසන් කර නව පට බැන්දි. වගේ මඔබ දකින්නට ඇති පහුගේ කාලය පුරාම රාජපක්ෂ පවුලෙවුන්ට එකඒක චෝදනා කරනකොට, උම් විධාකාරය බොරු කයිවාරු ගහලා ඇඟ බේරගත්තා. පවිිශේෂෙන්ම නාමල් රාජපක්ෂට අපේ රටේ තියෙනව ඉතිනිධාර මිනිස්සු කියන කතාව ඒක මතක් කර ගැනීම අතිශයවද ගත්වෙනවායි. එක ගම ක හිටිය එත්තරා මෝඩ මිනිහෙක් හැබැයි මේ මනුෂයට අවශ්‍යවලා තිබන තමන් බොහම සර්ධාවන්තයි කියල පෙන්නන්. එක දවසක් ඔවට බැහලා අමුඩ ලේසු ගලවලා හෙළිවෙල්ලෙන් නනා හිටිය. නනා ඉන්නකොට මේ මෝඩය දකිනවා වැැව්කන්්ඩියෙන් යනවා හාමුදුරු කෙනෙක්. ඒවෙලාවේ තමන්ගේ සර්ධාවපෙන් නන්න දඩි විඩි ගාල මිනිහන් නැගිට. නැගිත්‍ර ගම මිනිහට මදක් වුණ මන්ගේ ජුන්ඩැලිය කියන කතාව. ඒන්ග දඩි විඩිගාල නැමතවතාවක්? පස්සේ අතපත ගානකට වෙයි පතුලිතිය ලහුන බේසම. ඒ පර මේ බේසමේ මිනික් තමන්ගේ ජුන්ඩ වහගෙන හාදුරන්ට කතා කරලා අප හාමුදුරනේ ගමනක් වඩිනවාදයි කියලා ඇහවුව. එවෙලාේ හාමුදුරු අර මියහරකගෙනත්ත අර මෝඩියගේ ජුන්ඩ ඩැක්ක. දැකලා හාමුදුරුවෝකිවවා උපාසක මහත්‍යයෝ දැමට මනිසුන්ගේ හිත් කියවන්නඩ පුලුවන් මටත් තොන්නම් උපවාසක මහත්තාගේ හිතක කියන්න පුළුවන් කියන කතාව. අඒ වෙලාව අනේ උපාසක මහත්තයා එත නිදම්ම සාදුවාදු කියලා හනුවවා අනේ අප හාමුදුරේ මොනාද මම හිතන්න කියලා. තෝ හිතන් ඉන්න තොගේ ඔේ බේස මේ අඩිය තියනවයි කියලා, යකෝ තොගේ ජුන්ඩ එලියයි කියලා. අන්න ඒ වෙලාඇතවේ මෝඩය දනගත්තේ තමන්ගේ ජුන්ඩා දොට්ට ඩදාගෙන තමයි ඉන්න කියන කාරණෙ. එනිසා නාමල් රාජපක්ෂ නැත්ත අර හොර පෙරක දරුවා දැන ගට යුතු වැදගන්න කතාව තමයි, තමන් කයිවාරු ගැහ්ුවට මේ රටේ හමෝම දන්නම මුන් පල් හොරුයි කියන කාරණේ. හැයි උගෙනාපු තර්කය හරි, පහෞුගේ දෙදස් පහළුවේ ආපු යහපා නා්ඩුවට එක හොෙකුටුවත් දඩුවන් කරන්න බැරවුණ. ලකට හේතුවත්ත මයි, යහපාල් නාන්ඩුවේ ඩ්ඩීල් කාරුවඉඳීම. කොටිම රංජෙන් කිව්ව වගේම උන් ඔක්කොම යාලුවවීම මිට්ටෝනි රංජන් අද හිරකිෙදර කිරබත්මින්ට කන්නේ ඔය යහපාල්නාආන්ඩුව එහිටපු ඩීල් දාසදාපුන් නඩුවලින් එමන තන් ඩිල් දදාස තමයි පමියෝදාල නඩ දැමේ මොකොද රජනු රාජ පක්ෂ පවුලෙු එක ගහලතිබන ඩීල් ඇරිකිරීම නිසා. එවගේම සූකරවන්ස නඩුවලින් බේරගත්තු විදිේ පව්ගේ කාලේ හඬ පටටවලින් එලියවුණ එනිසා වර්තමාන ආණ්ඩුව පල හරල පමක්. ප්‍ර්න වට විුඳුවමක් න මේ ප්‍රශ්න වලට විසුඳමක් හොයා ගන්නනම් මුන් අපෙන් හොටන්කරපුස් හැම සතයක්ම අයකරගැනීම වැද ගත්වෙනවා. ඒ නිසා අපත් කයිවවාර්වක් ගහලා ත්‍රයටට ගිල්ලා සරංගිල්ල හෝටල් වල එකතුවෙලා කෑම කනවන්ට පාලන බලය මාරු කරලා අපට මේ ප්‍රශ්නය විසඳ ගන්න බෑ. එඒනිසා කියනද කරන කරන දේ කියන. හැදි හනක් ැති ම දේශපාල ണ് ෑමක් සමග ෙ്ිോ න ැ ීපත් කරමින් ඔබෙන් සමගන් ඔබ සමට് ය.